අද ලොකු වැඩසටහනක් මේ ආරණ්‍ය භූමිය ඇහෙනවා. අපි ගිහින් බලමු මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. ඔබ මේ දකින්නේ කටාන කඩවල ලයිෆ් ෆිට්නස් ශාරීරික අභ්‍යාස ආයතන වල කියන විදිහට ජිම්ගේ ගුරුතුමන් සහ ඒ ශිෂ්‍ය පිරිස අද විශේෂ වැඩක් මේ නායමන ආරණ්‍ය සේනාසෙන් පොඩ්ඩක් මේ පුතාල මං කියන දේ බලන්නකෝ. පොඩ්ඩකට නවති. මං කරදර කරාද මන් දන්නේ. ඒත් මං කැමති මේ පුංචි දරුවෝ මේ සර් එක කරන්නේ මොකක්ද කියලා දැනගන්න. ඔබ අද ඇවිල්ලා ඉන්නේ ආරණ්‍ය සේනාසනයකට. වෙනදා ඔබ ඔබේ නිවසේ හෝ වෙනත් තැනක ඔය වගේම විවිධ කටයුතුවල නිරත වෙනවා ඇති. සමහර විට නොවෙනවත් ඇති. කොහොම වුණත් මං කැමති මේ පුතාලකින් දැනගන්න ඔබේ සර් මේනි දමිත් නිශාන්ත මහත්මා විශේෂයෙන් කියනවා නම් මෙතුමා දේශීය සටන් කලාවේ නිපුණත්වයට පත්වෙච්ච නමුත් වැඩිය ප්‍රසිද්ධ නොවී ඉන්න කැමැති සැඟවුණු අප්‍රකට චරිතයක්. ඉතින් නමුත් එතුමා අනුගමනය කරන බොහෝ සිසු දරුවන් ඉන්නවා. නිරෝගී බව තකා ශාරීරික අභ්‍යාස ඒ ලයිෆ් ෆිට්නස් ජිම් එකෙන් පුරුදු වෙන. ඒ අතරේ දරුවෝ කීප දෙනෙක් සමාජික කීප දෙනෙක් තමයි අද මේ අපේ ආරණ්‍ය සේනාසනේ නායමට ඇවිල්ලා තියෙන්නේ. මම කැමති මේ පුතෙක්ගෙන් දැනගන්න. ඇත්තටම පුතා ඔබ වෙනදට වඩා වෙනස් දෙයක් අද කරන්නේ. ඔබ මින් අදහස් කරන්නේ කොහමද? ඔබට දැනෙන දේ කොහොමද අද දවසේ කරන්නේ? ගෙදරදී මියන් තමන් ගැන හිතලා වැඩ කරනවා වගේ මේ කරන්නේ අන් අය වෙනුවෙන් වැඩ කරන්නේ. හරි පුතා, මම බොහොම සතුටුයි ඔබතුමන්ගේ අදහස ඉතාමත් වැදගත්. මොකද ඔය එක වචනකින් දෙකකින් කියපු දේ තුළ ගැඹුරු ධර්මයක් තියෙනවා. වෙනදා මං වෙනුවෙන් මම ගැන හිතලා, එහෙම නැත්නම් ගෙදර සමාජිකයන් ගැන හිතලා වැඩ කරන්නේ. නමුත් අද දවසේ අපි අනුන් වෙනුවෙන් වැඩ කරන්න කියලා. විශේෂයෙන්ම අනුන් වෙනුවෙන් අද කරන්නේ මේ ආරණ්‍ය සේනාසනයක වැඩ. ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින්නේ භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා. ථේරවාද ධර්මයේ මනසේ ආරක්ෂා කරන්න බොහෝ කල උන්වහන්සේලා. ඒ ස්වාමීන් වහන්සේලා පන්සලේ හරි වේවා, එහෙම නැත්නම් ආරණ්‍යයේ හෝ වේවා වැඩ ඉඳගෙන කටයුතු කරද්දී ඒ අය හමු වෙන්න ඉන්නේ මේ වගේම දුවා දරුවන් වැඩිහිටියන් ගුණධර්ම පුරුදු කරන්න හදන ගන්න. අන්නේවිනි අයට සුව පහසුව ඒ කටයුතු කරගන්න තමයි මේ තමන්ගේ ස එක්ත ගුරුතුමන් එක්ක දමිත් නිශාන්ත මහත්මත් එක්ක ඇවිල්ලා මේ දරුවෝ මේ උදව් කරන්නේ. ඉතින් මේ කෙනෙක් දෙනෙක් විතරයි, තව බොහෝ මේ වගේ මෙතුමන් අනුගමනය කරන නිරෝගී බවත් එකම කායික මානසික ඒ එකම ගුණධම් පුරමින් රටට යහපත් සමාජිකයන් බවට පත්වෙන පුරුකක් බවට පත්වෙන තව බොහෝ අය ඉන්නවා. ඔබට බොහොමත් ස්තුතියි පුත මේ කරපු පුංචි දැනුවීමට දැනුම් දීමට. ඔබේ ඔය වචන දෙක සුළු දෙයක් නෙවෙයි, හිතලා බලන බුද්ධිමත්තයට බොහොම වටින ධර්මයක් ඔය තුළ අන්තර්ගත වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.